රැකියාවන් ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. ඉස්සෙල්ලම දැන් එකක් තියෙනවානේ මේ රටේ කැබිනට් අනුමැතිය ගන්න ඕන ඒවා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕන ඒවා තියෙනවා. අතුරුපාල කමිටුවක් දාද්දි එහෙම අනුමැතියක් ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අනුව මට තියෙන බලතල ප්‍රකාරව තමයි තීන්දුව අරන් තියෙන්නේ. ඒ වගේම තමයි එතනින් එහාට කතා කරොත් කැබිනට් මණ්ඩලයේදී උනේ දැන් මේ සම්බන්ධයෙන් ක්‍රීඩකෙයි කියන්නේ මේ ඉස්සරහට කොහොමද ව්‍යවස්ථාව සංශෝධනය කරලා ගේන්නේ කියන එක සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන්නලා අදහස් ගන්න කමිටුවක් පත් කරා අලි ශබ්රි ඇමතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒක තමයි උනේ. ඉතින් කරේ ඉතින් අමුතුවෙන් අහන්න දෙයක් නැහැනේ, දූෂණ කියලා පේනවනේ. අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඒක ජනාධිපතිතුමාත් දන්නවා, අගමැතිතුමාත් දන්නවා, කැබිනට් මණ්ඩලයත් දන්නවා, මුළු රටමත් දන්නවා මේගොල්ලෝ කරලා තියෙන හොරකම්. මේ හොරකම් වල ගැඹුර පේන්නේ නැහැ කොච්චරද කියලා. ඒ කියන්නේ LPL එකෙනුත් ගහනවා. හරි, සල්ලි සතයක්වත් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ එතනින් එහාට ගත්තාම 2018 එක් ඩොලර් 187,000යි ඩොලර් 4,00,000යි මා විකාශන අයිතිය විකුණලා ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. හරි, අනුමැතියක් නැතුව ඇමරිකාවේ ගිණුම් තුනක් කරලා තියෙනවා. ඒ සල්ලි ටික එතනින් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් තව මගඩියක් T10 කියන එක. T10 කියන එක තව හොරකම එතන. හරි, ඉතින් ඒ වගේම තමයි ඕස්ට්‍රේලියානු සංචාරයේ කෙලිම්ම තියෙනවා විගණකාධිපති වාර්තාව. ඉතින් මං හිතන්නේ ඇහැක් කණක් තියෙන පුංචි දරුවෙකුටත් තේරෙනවා ක්‍රිකට් එකේ තිබ්බ හොර තක්කඩි කන්ටික. ඉතින් ඒක නිසා මං හිතනවා ඉතින් මේට වැඩිය පියවරක් ගන්න රටම ඉන්නේ එතන. ඒ තීන්දුව මම අරගෙන තියෙනවා. ඒකනේ මම දැන් කිව්වේ අනුකමිටු අපත් කරලා තියෙනවා ක්‍රීඩකීන්, ක්‍රිකට් ක්‍රීඩකීන්, මෙතෙක් කල් ක්‍රීඩා කරපු ක්‍රිකට් ක්‍රීඩකීන් ගෙනල්ලා ඉදිරියේදී මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා කොහොමද කරන්න ඕන කියන ක්‍රමවේදය ගැන සාකච්ඡා කරන්න. ඉතින් ඇමතිකම නෙමෙයිනේ වැඩේනෙ වෙන්න ඕන. ඒ ඇමතිකම තියනකල් වැඩේ කරනවා. නැතුව ඇමතිකම රකින්න කියලා ඉවරලා නිකන් අපේ හැංගිලා ඉඳලා වැඩක් නැහැනේ. මට මහජනය රට වෙනුවෙන් වගකීමක් කරන්න තියෙන්නේ. මට මහජනය ඡන්දෙ දුන්නේ එකට. පොළොන්නරුවේ මිනිස්සු අහිංසක මිනිස්සු, එයාය මාව පත් කරලා ඇව්වේ හරියට වැඩක් කරන්න. ඒ වගකීම ආය හරියට කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ජනාධිපතිතුමාට පුළුවන් ඕන්නම් අස් කරන්න. ඒක එතුමාගේ තීන්දුවක්. මගේ වගකීම තියෙන්නේ, මගේ වගකීම තියෙන්නේ දූෂණ වංචන් අතර කරලා ක්‍රීඩාවට මේ රටේ කොච්චර ඉන්නවද කියන්නේ. කො සපද්දයක් ගන්න බැරි. මේගොල්ලොන්ට බෑ මේ මහජන මුදල් වලින් සුදි ගන්න. ඒකට ඉඩ නැහැ. මේගොල්ලෝ හරිනම් මට ජනාධිපතිතුමා සහ අනිත් සියලු දෙනා නීතිපති, පොලිසිය, පොලිස්පති උදව් කරොත් මේගොල්ලෝ අවුරුදු 15ක් විතර හිරේ. මුළු කමිටුවම හිරේ. ආයේ හොයන්න බෑ මේ දාලා තියෙන දේවල් වලට. අනිවාර්යෙන්ම ඉතින් සුදුස්සට දීලා තියෙනවා අර්ජුන රණතුංග මහත්මයා. ඉතින් තියෙනවානේ සාධක. එතුමා නායකයා විදියට ලෝක කුසලානේ ගෙනල්ලා තියෙනවා. එතුමා යනකොට දෙවනි පෙළක් හදලා ගියා. අද මේ වෙලා තියෙන දෙවනි පෙළක් නැති එකනේ. එතුමා දෙවනි පෙළක් හදලා ගියා. ඒ වගේම එතුමා මුරලිදරන් මහත්මයාට ප්‍රශ්න එනකොට එතුමා අභියෝග කරා. ඒක තමයි නායකත්වයේ කියන්නේ. ඒ නිසා අපි දැන් එතුමාට තැනක් දුන්නේ නැහැනේ කවුරු. දැන් මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත් වෙලා එනකොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නැහැ. ඉතින් මං කිව්වා මට වැඩිය දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන. ඒකෙන් හින්දා අර්ජුන මහත්තයා මොන පක්ෂෙන් උහු ගන්නවා නම් ජාතික ලයිස්තුවේ මම ඇමතිකම දෙන්න සූදානම්. ඉතින් එහෙම සූදානමක් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවේ මේ රට ගෞරවයක් ගෙනා මිනිහා සභාපති කරන්න නැතුව කවුද කරන්නේ? ඒ තීන්දුව මං ගත්තා. ඉතින් මම පත් වෙලා අවුරුද්දයි. ඒක තමයි අධීරයෙන් අධීර කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකේ මොකද ලොකු ප්‍රොසීඩිය එකක්. දැන් මොකද මේගොල්ලෝ යන්නේ දැන් අපේ රටේට නීතිය ගේන්න ඕන. දැන් මේකේ මේ නීති තියෙනවා. මොකද හේතුව මේගොල්ලෝ ජාත්‍යන්තර සංගම් ළඟට සාකච්ඡා කරන්න යනවනම් සාකච්ඡා කරන්නේ මොකද්ද කියලා අමාත්‍යංශයේ අනුමැතිය ගන්න ඕන. එහෙම කරන්නේ නැහැ. දැන් මේ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ.
මේගොල්ලෝ ගිහිල්ලා ඕන ඕන දේවල් කියනවා. එහෙම කියන්න බෑ. මොකද හේතුව රටපාවාදීමක්නේ. දැන් ගිහිල්ලා හිතූ හිතූ දේවල් දැන් මේගොල්ලෝ කියන්න එපා. මම IPL එකෙන් හොරකම් කරා. මම LPL එකෙන් හොර සමා වෙන්න මම LPL එකෙන් හොරකම් කරා. මම 2018 මාධ්‍ය විකාශන ආයිතියෙන් ඩොලර් 180,000 ඇමරිකාවට යවුවා. හරි මම ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා සුදි කෙරුවා. මේවා ගිහිල්ලා කියන්නේ පැ ICC එකට. ICC එකට ගිහිල්ලා කියන්නේ මේගොල්ලෝ හොරකම් ඔක්කොම කරලා දේශපාලන බලපෑම් කියන. ඉතින් මේක රටපාවාදීමන්නේ. ඒකම ඇතිනේ රටින් පිටුවහල් කරන්න. ඒ වගේ අපරාධකාරයෝ වැඩක් නැහැ මේ සංගම් වලට. මේගොල්ලෝ පිළිකුල් හොරතක්කඩි. මේ හොරතක්කඩි ඉවත් කරන්න ඕන. නෑ පරීක්ෂණයක් කරන්න දෙයක් නැහැනේ. මේ රටේ විගණනේ අය වෙන විගණකාධිපති අරෙන්න තීන්දුව දෙන්න කෙනෙක් නැහැ. විගණකාධිපතිවරයා පැහැදිලිව කියලා තියෙනවා මූල්‍ය අක්‍රමිකතාව වෙලා තියෙනවා. විගණකාධිපතිට දඬුවම දෙන්න බෑ. ඊට පස්සේ තියෙන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. දැන් අධිකරණයට ගියපුවහම මොකද්ද වෙන්නේ? යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණේ නැවත දෙන්නේ විගණකාධිපතිනේ. මේක වංචාවක් වෙලා තියෙනවා. දැන් මේක විගණකාධිපති මුලින් වංචාව පැහැදිලි කරලා තියෙනවා. දැන් තියෙන්නේ අධිකරණයට මම දන්න නීතිය හැටියට දඬුවම දෙන්න. මේක තමයි ඇත්ත කතාව. ඒකනේ දැන් මම දැන් මීට මාස දෙකකට කලින් විගණන වාර්තාව අතට ලැබිච්ච ගමම්ම නීතිපතිතුමාට දුන්නා පොලිස්පතිතුමාට දුන්නා මේ ගැන ක්‍රියාමාර්ග ගන්න කියලා. දැන් හරිනම් පාස්පෝර්ට් මෙයාලගේ මේ වහන්න ඕන තහනම් කරන්න ඕන. ගුව විදේශ ගමන් නවත්තන්න ඕන. නවත්තලා මේවට ක්‍රියාමාර්ග ගන්න ඕන. මම ඒකයි කිව්වේ මේ T20 එක විතරයි ඇවිල්ලා තියෙන්නේ. 2018 වංචාව. මාධ්‍ය විකාශන අයිති. ඊට පස්සේ LPL එකේ වංචා. ඊට පස්සේ මතක තියාගන්න ලංකාවේ තරංග නොකර ආසියානු තරංගාවලිය ගෙනිච්චා ඩුබායි වලට. ඒකේ තව වංචාවක්. මේ ටික ඔක්කොම හොයාගත්තාම මේගොල්ලොන්ට මම ඒකයි කිව්වේ අවුරුදු 20කටවත් එළියට එන්න බෑ. මේ තමයි යථාර්ථය. ඉතින් නීතික ක්‍රියාත්මක කරන්න ඕනනේ මේ රටට වැරදුනේම පුද්ගලික අභිලාෂ මත. ඉතින් මේ ක්‍රිකට් එකේ හොරුන් රකින් නැතුව නීතිපතිවරයා ක්‍රියාමාර්ග ගන්න ඕන. එදා මට කියන්න තියෙන්නේ. ඒක තමයි ඉතින් මහජනයා කලබල වෙන එක සාධාරණයි. මොකද හේතුව මේ ක්‍රිකට් වැටලා තියෙන්නේ ක්‍රීඩකයින්ගේ දුර්වලකමක් නෙමෙයි. හරි ක්‍රීඩකයින්ට පෝෂණය දෙන්නේ නැත්නම් ක්‍රීඩකයින්ට නව තාක්ෂණය ගෙනල්ලා දීලා නැත්නම් අඩු ගානේ ස්විමින් පූල් එක නැත්නම් හරි පුහුණු කරන්න වැස්ස දවසට ඉන්ඩෝ එක නැත්තම් හරි ඉතින් මොකද්ද කතාව ඔබතුමාලට ප්‍රශ්නේ තේරෙනවනේ.